කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද. ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම. සදහවතුනි, හොඳ නොහොඳ නුවණැසින් බලා කටයුතු කරන්නට හැකිවන පුණ්‍යවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරගෙන අද ජනවාරි මාසේ 23 වන බදාදා දවසේ අප සූදානම් වෙන්නේ සජීවීව ඔබව මුණගැහෙන්න කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන තුළින්. ප්‍රඥාව කොයි විදිහටද අපේ ජීවිතවලට ළඟා කරගත යුත්තේ කියන කාරණාව පැහැදිලි කර දෙන මෙම වැඩසටහන යම්තාක් දුරකට සුවිශේෂී මේ මාස කිහිපය පුරාම. ඒ අන් කවර කාරණාවක් නිසාවත් නෙවෙයි, මෙවැනි උදාරතර ධර්ම සංනිවේදන සේවාවක් ඉෂ්ට සිද්ධ කරමින් සකල ලෝක සත්වයන් ධර්මයෙන් පුබුදුවාලන්නට දැයේ පෙරපිනෙන් පහළ වූ පරම පූජනීය දරණාගම කුසලධම්ම නාහිමි සමිඳුන්ගේ වර්ෂපූර්ණ පින්කම සංවිධාන කිරීම පිළිබඳවයි අදත් මේ වැඩසටහන උපයෝගී කරගෙන අපි මුළු ලෝම දැනුම්බත් කරන්නට සූදානම් වෙන්නේ. සදහවතුනි, බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකගේ ඒ බහර දූර වගකීම මනාව තේරුම්ගත් උදාරතර සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක් තමයි පරම පූජනීය දරණාගම කුසලධම්ම පුණ්‍යවන්ත නායක හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ සිටි ඒ කෙටි කාල සීමාව තුළ අප්‍රමාණව කැපවෙමින් ස්වකීය ජීවිතයේ වැඩිම කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පමණක්ම වෙන් කරන්නට උන්වහන්සේ කටයුතු සැලැස්සුවා. ඉතින් එහි අවසන මෙවැනි උදාර මාධ්‍ය ජාලයක් නිර්මාණය කරමින් ජාතියේ බෞද්ධ නාලිකාව ලෙස සකල ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස බෞද්ධයා මාධ්‍ය ජාලය අපට ඉතිරි කර දෙමින් උන්වහන්සේ අපාතරින් වියෝවට පත් වුණා. සදහවතුනි, එවැනි අපමණ ගුණ කදම්බයකින් හෙබි මහා සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වෙනුවෙන් බෞද්ධයා නාලිකාව, කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහ විහාරස්ථානය එකට එකවන්ව එක්ව සංවිධාන කරන මහබෝ මහසෑ වන්දනා පුණ්‍ය මහෝත්සවය පිළිබඳව අද දවසේදී මේ කතිකාවත ගොඩනංවන්නට අප සිදු කළ ආරාධනාව මෛත්‍රී පූර්වකව පිළි අරගෙන නායක හාමුදුරුවෝ ළඟින්ම වැඩහිඳිමින් මේ කටයුතු වලට තමන් වහන්සේගේද ඒ ඥාණය, ඒ වගේම සහයෝගය ලබා දෙන්නට යෙදුණු මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක පූජනීය බකුලෑවේ විමල කල්යාණ මිත්‍ර නායක ස්වාමින් වහන්සේ මා ගෞරවයෙන් ප්‍රථමයෙන්ම නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදෝ සාදෝ සාදෝ. ඒ වගේමයි සුපුරුදු පරිදි අද දවසේදීත් මේ කතිකාවත වෙනුවෙන් වැඩමවා වදාළ අපේ නායක හාමුදුරුවන්ගේ ඒ ධර්ම සංනිවේදන මහා ක්‍රියාන්විතය ඉදිරියටත් කිසිදු හෙල්ලීමකින් දෙදිරීමකින් තොරව මනාව රැකගෙන ඒ ආකාරයෙන්ම ඒ අරමුණ කරාම ගමන් කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂ දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේත් මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාධෝ සාධෝ සාධෝ. ඒ වගේමයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට තමන් වහන්සේගේ මේ තරුණ කාලය තුළ තමන් වහන්සේගේ ඒ අත්දැකීම්ද මනාව ප්‍රයෝජනයට අරගෙන මේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට සවියක් ශක්තියක් වන තවත් උදාරතර කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන පූජනීය කැලණියේ අජිත පින්වත් ස්වාමින් වහන්සේත් අද දවසේදී අපේ සාකච්ඡාවට වැඩමවා වදාලා ඔබ වහන්සේවත් මා ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදෝ සාදෝ සාදෝ. සදහවතුනි, එසේනම් මේ මහා සංඝරත්නය අපේ නායක හාමුදුරුවන්ගේ ඒ අපමණ වූ ගුණ කදම්බය පිළිබඳව ඔබට පැහැදිලි කර දේවි. මා පළමුවෙන්ම අපේ බකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්නේ ඔබ වහන්සේ අපේ පූජනීය කුසලධම්ම නායක හාමුදුරුවොත් එක්ක සෑම අවස්ථාවකම බෞද්ධානාලිකාව පින්කමක් සංවිධාන කරන්නේ කොයි මොහොතේද? බෞද්ධානාලිකාවේ අපේ කුසලධම්ම නායක හාමුදුරුවෝ ධර්ම දූත මෙහෙවරක් සඳහා පිටරට වැඩම කරන්නේ කොයි මොහොතේද? ඔබ වහන්සේ කැටුව තමයි
උන්වහන්සේ වැඩම කරන්නේ ඒ උදාරතර කටයුතු වෙනුවෙන්. එනිසා මේ සාකච්ඡා මණ්ඩපය අද දවසේදී මේ ආකාරයෙන් ආරම්භ කරන්නට ඔබ වහන්සේගේ වැඩමවීමත් අපි ඉතාම ගෞරවයක් කොට සලකනෝ. ඉතින් එවැනි බොහොම කුළුපග ආකාරයෙන් මිත්‍රශීලීකම් පවත්වමින් මේ ශාසනික කටයුතු වලට දිරිදුන්නු ඔබ වහන්සේට අද කොහොමද අපේ කුසල ධම්ම හාමුදුරුවන්ගේ ඒ මතකය නැවත ආවර්ජනය වෙන්නේ? මම මුලින් මේ පිළිබඳව දැනගන්න කැමති අපේ හාමුදුරුවනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්බෝධි විහාරයේ වර්තමාන අධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂක අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ, කැලණිය අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි. අපට මේ අවස්ථාව වෙනකොට අපේ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා මාර්තු මාසයේ 3 වෙනිදා වෙනකොට වර්ෂයක් සම්පූර්ණ වීගෙන යන කාලයටයි අපි හැම දෙනාම ගිහි පැවිදි කවුරුත් මුහුණ දීලා සිටින්නේ. ඉතින් අපවත් වී වදාළ අපේ කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතය දිහා කල්පනා කරලා බලනකොට උන්වහන්සේ බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු මහා සංඝරත්නයටත් දායක දායිකාවන්ටත් ඉතාම කුළුපගව කල්යාණ මිත්‍රයෙක් හැටියට කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ යුගයේහි මහා වික්‍රමාන්විත ක්‍රියා රාශියක් ඉෂ්ට සිද්ධ කළා. කාටවත් හිතන්නටවත් බැරි යුගයක උන්වහන්සේ මේ බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කළා. ඒ වෙනකොට උන්වහන්සේටවත් මේ මාධ්‍ය පිළිබඳව ලොකු දැනීමක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ කිසිම බියක් නැතුව මේ බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කරලා රූපවාහිනී සේවාව මුලින්ම ධර්ම දේශනා කරන්නට, ධර්ම සාකච්ඡා කරන්නට ඒ තුළින් මඟ විවර කරලා දුන්නා. ඒවට ඊට පස්සේ බෞද්ධයා ගුවන් විදුලිය ආරම්භ කළා. ඒ බෞද්ධයා ගුවන් විදුලිය තුළින් අපේ ජනතාවට ධර්ම ශ්‍රවණය කරන්න නිවෙස්වල ඉඳගෙන ඈත දුෂ්කර ප්‍රදේශවලට වුණත් ඒ විදිහෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වලා දුන්නා. උන්වහන්සේ මේ යුගයේ පහළ වෙච්ච වීර පුරුෂයෙක් හැටියට සලකන්න පුළුවන්. උන්වහන්සේ යමක් හිතුවා නම් ඒ හිතපු දේ ඉතාම ධාර්මික විදියට හොඳට කරන්න උන්වහන්සේට ශක්තියක් තිබුණා. උන්වහන්සේගේ පෙර පින තිබුණා, වාසනාව තිබුණා. ඒ නිසා බෞද්ධ ජනතාව උන්වහන්සේ වටා ඒක රාසි වුණා. අපි හැම දෙනාටම සිහිපත් කරගන්න පුළුවන් උන්වහන්සේ කරපු මහනීය පින්කම් අද බොහෝ දෙනෙකුට ආදර්ශයක් වෙලා අද ඒ මඟ යමින් කටයුතු කරන බොහෝ දෙනෙක් ඉන්නවා. උන්වහන්සේ මයංගන මහසෑ රදුන් අභියස කරපු මහා පින්කම අපට සිහිපත් වෙනවා. ඒ වගේ අසදුර්ෂ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජන් වහන්සේ අභියස මහ පින්කම් දෙකක්ම උන්වහන්සේ ප්‍රධාන වශයෙන් සිද්ධ කළා. ඒ වගේම පොළොන්නරුවේ සොළොස්මත් තානයම එක්කැටි කරලා ඒ කරපු මහානීය පින්කම මේ ලංකාවේ පමණක් නෙමේ බුරුම රාජ්‍යයට වැඩම කරලා ස්වේදගොන් චෛත්‍ය අභියස කරපු මහා පින්කම අපට සිහිපත් වෙනකොට උන්වහන්සේ කොයි විදිහේ උදාර පුරුෂයෙක්ද කියන එක සිහිපත් වෙන. කෝටියක් මල් පූජා කරලා 84,000ක පහන් පූජාවක් කරලා ඒ විදේශ රටකේ කරපු පින්කම හැමදාම අපේ සිත් තුළ නොමැකී පවතින සදාකල් අනුස්මරණීය පින්කමක්. ඉතින් කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ ධර්ම සංනිවේදනයේහි පුරෝගාමියෙක් වෙච්ච නිසා අද අපේ රටේ බෞද්ධ මාධ්‍ය රාශියක් ආරම්භ වෙලා බොහෝ දෙනෙකුට බණ කියන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසිලා තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ ජීවිතය දිහා බලනකොට උන්වහන්සේ මේ ජාතියට විපත්තියක් වෙච්ච හැම වෙලාවකම ඉදිරිපත් වුණා. කොහේ හරි ගම් වතුරක් ඇති වුණා නම්, නියඟයක් ඇති වුණා නම්, වෙනත් කරදරයක් විපත්තියක් ඇති වුණා නම් මුලින්ම මේ සම්බෝධි විහාරය පෙරමුණ අරගෙන බෞද්ධයා මාධ්‍ය ජාලය තුළින් ඒ පිළිබඳව මහ ජනතාව දැනුවත් කරලා ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ ක්‍රියා කළේ රටේ ජනතාව කෙරෙහි මහත් වූ කරුණාවකින් යුතුව. එනිසා අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ ජීවිතය ජාතික පැත්තෙන් බැලුවත්, ආගමික පැත්තෙන් බැලුවත්, අධ්‍යාපනික පැත්තෙන් බැලුවත් හැම පැත්තෙන්ම අගය කරන්න පුළුවන් වටිනා ජීවිතයක්. මේ රටේ ඉංග්‍රීසි බෞද්ධ දහම් පාසලක් ආරම්භ කළේ උන්වහන්සේ. අනාගතය ගැන හිතලා අපේ බෞද්ධ දූ දරුවන්ට
ඉංග්‍රීසි අධ්‍යාපනයක් ධර්මයක් දෙකම එක සැරේ ලබා දෙන්න ඕනෑ කියලා උන්වහන්සේ කල්පනා කළ කටයුතු කළා. ඒ වගේම වස විස නැති ආහාර පාන ජනතාවට ලබා දෙන්න ඕනෑ කියලා කල්පනා කළ උන්වහන්සේ තමයි මේ සම්බෝධි විහාරයේ වස විස නැති වෙළඳ පොළක් ආරම්භ කරලා මේ ප්‍රදේශවල අයට පමණක් මේ ඈත දුර බැහැර ඉඳලා එන අයට පවා ඒ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ආදිය ලබා ගැනීමට ඉඩකඩ සලස්වලා දුන්නේ. එනිසා අපේ කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිතය බොහොම කෙටි කාලයයි, අවුරුදු 54යි. එයිනුත් උන්වහන්සේ මේ සේවාවන් ආරම්භ කරලා අවුරුදු 15ක් වගේ කාලයක් තමයි උන්වහන්සේට මේ සේවාව කරන්න ලැබුණේ. නමුත් අවුරුදු 100කින්වත් කරන්න බැරි විදිහේ වටිනා සේවයක්, හැමදාම සිහියට නැගෙන සේවයක් උන්වහන්සේ සිද්ධ කළා. ඒ වගේම තමයි අපේ සහන් මහත්මයා මතක් කරපු විදිහට ආශ්‍රය කරපු මහා සංඝරත්නයට උන්වහන්සේ කල්යාණ මිත්‍රේ. උන්වහන්සේ හැමදෙනා කෙරෙහිම සමානාත්මතාවයෙන් යුතුව ප්‍රියව ඉතාම හොඳින් ආශ්‍රය කළා. තමන් වහන්සේ ආශ්‍රය කරන අයට යම්කිසි විපත්තියක් කරදරයක් වුණා නම් ඒ පිළිබඳව දැනගත්තාම උන්වහන්සේ වැඩම කරලා පිරිත් දේශනා කරලා අය කරන්න ඕනෑ කරන දේවල් උන්වහන්සේ සිද්ධ කරපු බව අපි ඉතාම හොඳින් දන්නවා. ළඟ ආශ්‍රය අවුරුදු 10ක් විතර තිබිච්ච නිසා උන්වහන්සේගේ ජීවිතය ගත වුණේ කොහොමද කියන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. එනිසා අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ ජීවිතය ධර්මයේ පැත්තෙන් බැලුවත්, ජාතික ආගමික පැත්තෙන් බැලුවත්, අධ්‍යාපනික පැත්තෙන් බැලුවත් හැම පැත්තෙන්ම අගය කරන්න පුළුවන් වටිනා ජීවිතයක් කියන එක මේ අවස්ථාවේදී අපි කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව සඳහන් කරන්නට කැමැති. අපේ මකුලෑවි විමල නායක හාමුදුරුවන්ගේ ඒ මතක ආවරණය අපිට නැවත නැවතත් සිහි කැඳවන්නේ අපේ නායක හාමුදුරුවෝ සිද්ධ කරපු ඒ අති විශාල සේවාවන් සමුදාය පිළිබඳව. සදැවතුනි, මට නම් හිතෙන්නේ මෙවැනි සිතිවිල්ලක් හෝ පහළ වෙන්න සාමාන්‍ය මිනිස්සෙක්ට හැකියාවක් නැහැ. ඒ උත්තම චරිතයකට පමණයි එවැනි උදාරතර සිතිවිලි මාත්‍රයක් හෝ පහළ වෙන්නේ සිතේ. ඒවා ක්‍රියාවට නංවන්න අපේ නායක හාමුදුරුවෝ තරම් ශක්තිවන්ත, කැපවෙන අන් කවරෙකුවත් අපේ ජීවිත කාලය තුළ අප දැක නැහැ. ඒ අත්දැකීම් අනුව සදැවතුනි, ඒ කටයුතු තමයි වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ කර උර දරාගෙන ඉදිරියට අරගෙන යන්නේ. උන්වහන්සේට මහා අභියෝගයක් තියෙනවා ඒ කුසල ධම්ම හාමුදුරුව කරපු ඒ සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න. ඒ අභියෝගය හිමින් හිමින් ජයගන්න අපේ වර්තමාන විහාරාධිපති නායක හාමුදුරුවන්ගෙන් මම විමසන්ට කැමති. අපි කුසල ධම්ම හාමුදුරුව වෙනුවෙන් අධ්‍යතනයේ වැඩවසන ඔබ වහන්සේ ඇතුළු ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා, ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය, සමස්ත පිරිවරම අපේ නායක හාමුදුරුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ සියවසේ සිද්ධ කරන අති සුවිසල්ම පින්කම සංවිධාන කරන්නේ කොයි විදිහටද කියලා අපේ ජනතාව දැනුවත් කරමු අපේ හාමුදුරුවනේ. මීරිගම මිනිවලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධීශ්වර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක නම සිහිපත් කරන්නට අවසරයි. පූජනීය මකුලෑවේ විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි, ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අප ගුරුදේවෝත්තම බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමින් වහන්සේ සිද්ධ කරන්ට යෙදුණු ශාසනික, ජාතික, එවැගේම සමාජීය මේ සියලු අමිල නිමල සේවාව සිද්ධ කරගෙන යෑමේදී බොහොමත්ම ගෞරවයෙන් විශේෂයෙන්ම වැඩිහිටි
නායක ස්වාමීන් වහන්සේලා කෙරෙහි බොහෝමත්ම යටහත් පහත්ව එවගේම අවවාද අනුශාසනාවන් ලබාගෙන තමයි ඒ කාර්ය භාරයේ ශාසනික වශයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව බොහෝමත්ම ලෙංගතුව බොහෝමත්ම හෘදයාංගමව ආශ්‍රය නිශ්‍රය කරන්නට යෙදුණු නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ අද මේ වැඩසටහන සඳහා බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව වැඩමවා ගන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන් නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා සමීපයේම ආශ්‍රයශය කරපු අපේ නායක ස්වාමීන් වහන්සේ හැටියට විශේෂයෙන් අපේ ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු ශාසනික මෙහෙවර පිළිබඳව අපිට කාල වේලාව අරගෙන අපේ නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු ඒ උදාරතර මෙහෙය පිළිබඳව සිහිපත් කරන්නට කාල වේලාව මදි ඇත්තටම. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ ඉස්මතු කරන්නට යෙදුණු කාරණයක් තමයි ආයු කාලයේ වසර 55ක් වුණාට බෞද්ධයා නාලිකාව ආරම්භ කරන්නට කලින් ඉඳලම විශේෂයෙන් අවුරුදු 15කට වගේ කාල සීමාවක් තුළ තමයි බොහොම සීමිත කාල සීමාවක් තුළ තමයි මේ උදාරතර මෙහෙය සිද්ධ කරන්නට යෙදුනේ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අවුරුදු 100කටවත් ඒ විදිහට ඒ වගේ සේවාවක් සිද්ධ කරන්නට අමාරුයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව බොහොම දැනුවත් භාවයෙන් යුක්තව ඒ වගේම කෘතවේදී වෙමින් සීල් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම පින්වත් දායකාරකාදී පින්නතුන් හැටියට ඔබ හැමදෙනාමත් කෘතවේදී වෙමින් මේ උතුම් පින්කම් මේ ආකාරයෙන් සංවිධානය කරන්න. කතඤ්ඤ කතවේදී පුංගලෝ දුල්ලභෝ ලෝකස්මින් කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. කළගුණ දැනගෙන කළගුණ සලකන අය ලෝකේ දුර්ලභයි කියලා. ඒ අනුව ඒ දුර්ලභම අවස්ථාවන් අපි සියල්ලක්ම ලබලා තියෙනවා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන බොහෝම කලාතුරකින් දුර්ලභෝ manussත් පටිලාභෝ. මනුෂ්‍ය ආත්භාවයක් ලබා ගැනීම ඉතාම දුර්ලභයි. ඒ වගේම දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීම බොහෝම දුර්ලභයි. දුර්ලභා සද්ධම්ම සවන. ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ අතර දුර්ලභා පම්බජ්ජා. බුදුරජාණන්සේ දේශනා කොට වදාළේ උපන් මනුෂ්‍යයන් අතරින් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතරිනුත් පැවිදි භාවයට පත් වෙන්නේ ඒ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ බොහොම සීමිත පිරිසකට. ඉතින් ඒ දුර්ලභ අවස්ථාවන් ළඟා කරගත් ඔබ අප හැමදෙනාම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින කාරණය තමයි කල්යාණ මිත්‍ර සේවනය. ඉතින් බෞද්ධයා නාලිකාව ආරම්භ කරාට පස්සේ අපේ සීලුම් ස්වාමින් වහන්සේලාත් අන්‍යෝන්‍ය වශයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් බැඳිලා ඒ වගේම පින්වත් ඔබ හැම දෙනාමත් කල්යාණ මිත්‍රයත්වයෙන් බැඳිලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා කියන මේ ප්‍රතිපත්ති මාලාවේ ගමන් කරන්නේ. ඉතින් ඒ අනුව ඒ සත්පුරුෂ සංසේවනයේ උදෙසාමයි සමහිත සුව පිණිස තේමාව කරගනිමින් බෞද්ධයා නාලිකාව මේ ආකාරයෙන් ඒ විදිහට ආරම්භ කරලා පැය 24 මුළුල්ලෙහිම කල්යාණ මිත්‍රයන් තමයි මේ ආකාරයෙන් ඒක රාශි කරගන්නේ. ඒ නිසා හැම පින්කමක්ම සිද්ධ කරනකොට හැම දිනාටම හැකි උපරිම ආකාරයෙන් ඒ විදිහට ඒ පින්කම් සඳහා
දායක වීම පිළිබඳව අපි බොහෝමත්ම සතුට භාවයට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ හැම වෙලාවෙම සතුටින් ගත කරන්න කියලා. බුදුරජාණන්සේ වදාලා පාමුජ්ජ බහුලා භික්ඛු කියලා භික්ෂුන් වහන්සේලාටත් ප්‍රමෝදයේ බහුල කොට වාසය කරන්න කියලා. ඒ නිසා කතා බහේදී, ඒ වගේම ක්‍රියාවේදී, ඒ වගේම අපි හිතන පතන හැම සිතුවිල්ලකදීම ඒ විදිහට සතුටින් ප්‍රීතියෙන් ගත කරන්නට නම් අපි සිද්ධ කරන හැම ක්‍රියාදාමයක්ම විශේෂයෙන්ම තමන්ටත් යහපතක් වන විදිහට, අන්‍යයන්ටත් යහපතක් වන විදිහටයි අපේ තුන්දොර මෙහෙවන්ට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ දැනුම් සම්භාරය ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84,000ක් වූ ධර්මස්කන්ධය පෙළ දහම හැටියට, ඒ වගේම අටුවා ටීකා ටිප්පණී ආදි වශයෙන් අටුවා දේශනා ආදි වශයෙන් උත්, ඒ වගේම විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව ලියවුණු පැරණි පොත්පත්, විශේෂයෙන්ම ඒ පොත්පත් වල සඳහන් වන පින්කම් වල ආනිසංස පිළිබඳව, ඒ වගේම පුරාතන කතා ප්‍රවෘත්තීන් පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඒ විදිහට මේ සමාජ සෝදනය සඳහා අපි දැනුගත යුතු සියලුම දේ දැනගෙන ගන්නේ අද වර්තමානයේ වෙනකොට බෞද්ධ නාලිකාව තුලින්. ඒ නිසා විශේෂයෙන්ම අපි සංවිධානය කරන්න යෙදෙන්නේ මේ උතුම් සාරාණීය පින්කම අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට. නායක ස්වාමීන් වහන්සේ විසින්ම මේ ලෝකයට, බෞද්ධ ලෝකයට හඳුන්වා දුන්නු පින්කම් රාශියක් මේ පින්කම් මාලාවට අන්තර්ගත කරමින්, ඒ නිසා මේ ලෝකයේ මේ ශාසනයේ බැබලීමට පත් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නා ලෙසින් ඒ විදිහට මහා සෑරදානන් වහන්සේ ඓතිහාසික අනුරාධපුර ඒ විදිහට පුණ්‍ය භූමියේ විරාජමාන වන, ඒ වගේම ද්‍රෝණයක් පමණ සර්වජ 13 වහන්සේලා වඩා හිඳුවා තිබෙන අසිරිමත් වූ රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ අභිසිද්ධගෙන, ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං භූ ඥානින් අවබෝධ කරගන්නට ඒ විදිහට සේවන ලබා දුන්නු ඒ විදිහට දඹදිව ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ ඒ විදිහට අංකුර ශාඛාවක් වශයෙන් ඒ විදිහට වර්තමානයේදී පැරණිම ඉපැරණිම ඒ විදිහට ශාකය වශයෙන් සලකන, ඒ වගේම තමයි පූජනීයත්වයට සෑම දිනාගේම වන්දනාවට පූජනීයත්වයට ඒ විදිහට භාජන වෙන උතුම් වූ ජයශ්‍රීමා බෝධින් වහන්සේ අභිස තමයි මේ උතුම් පින්කම් මේ ආකාරයෙන් සංවිධානය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි අටමස්ථාන මුල් කරගෙනම මේ සියලු පින්කම් අපි සංවිධානය කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට සුදුසු වන ආකාරයෙන්. අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන පිළිබඳව සැකෙවින් ඔබව දැනුවත් කළා. මේ පිළිබඳව විටින් විට වරින් වර බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලි ඔස්සේද අප ඔබව දැනුවත් කරනවා. අපේ වර්තමාන නායක හමුදුරන්ට වැඩිම වණක් ඌමනා වෙලා තියෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් ඔබව පෝෂණය කරන්න. විශේෂයෙන්ම මේ වැඩ සටහන තුළ මාර්තු මාස 2 සහ 3 යන දෙදින තුළ ඔබේ ආධ්‍යාත්මික සුවයෙන් සැනහෙන්නට භාවනා වැඩසටහනක්, සතර කමඨහන් භාවනා දේශනාවක් ලෙස පූජනීය කහගුලේ සෝමවංශ ස්වාමින් වහන්සේ, පූජපාද පාතකඩ සුමනතිස්ස නායක ස්වාමින් වහන්සේ වැඩම කරවන ඒ සතර කමඨහන් දේශනාවෙන් තමයි ඒ වැඩසටහන ආරම්භ වෙන්නේ. ඊට පෙර ආතුව තමයි ඖෂධ වර්ග 1008කින් සමන්විත මහා ඖෂධ පූජාමය පින්කම පවත්වන්නේ. මේ අනාදී කොට ඇත්තා වූ වැඩසටහන් පෙළ ගැස්ම මාර්තු මාසේ 2 වනදා ඒ විදිහට ආරම්භ කළා. මාර්තු මාසේ 3 වනදා දහවල වනතුරු එක දිගට නොකඩවා ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් තිලෝගුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ
උද දෙන්න අපි මේ පින්කම ඉතාම මනරම්භ සංවිධාන කරමින් පවතින්නේ. ඒ ඔබ සියලු දෙනාම මේ පින්කම් පෙළහරට ඒකරාශී කරගෙන අපිට තනිවම මෙවැනි පින්කමක් සිද්ධ කරන්න බැහැ. අපේ කුසලධම්ම නායක හාමුදුරුව සෑම විටම සමස්ත රටවැසි ලෝවැසි ජනතාවම ඒකරාශී කරගෙන තමයි මෙවැනි මහානීය පින්කම් සිද්ධ කළේ. ඒ තමන් වහන්සේට පමණක් මේ පින අයිති කරගන්න නෙමෙයි, සමස්ත ලෝවාසීනටම මේ පිනේ අයිතිය හිමි කර දෙන්න තමයි උන්වහන්සේ උත්සාහ ගත්තේ. එහි තවත් එක් දිගු පියවරක් ලෙස තමයි වර්තමානයේ මේ පින්කම අපට හඳුන්වන්නට අවස්ථාව තියෙන්නේ. මා ඒ කාරණාව සිහිපත් කරමින්ම මීළඟට යොමු වෙන්නට කැමති පූජනීය කැලණිය අජිත ස්වාමින් වහන්සේ වෙත. අපේ පින්වත් ස්වාමින් වහන්ස, පූජනීය කුසලධම්ම නායක හාමුදුරුව මීට වසර 11කට පෙර බෞද්ධ රූපවාහිනිය ආරම්භ කරන්න පෙර මාධ්‍ය නාලිකා නරඹමින් අපේ රටේ ජනතාවගේ මනස යම්තාක් දුරකට විකෘති වෙමින් පැවතුණා, මනස ඔද්දල් වෙමින් පැවතුණා. අද වනතුරුත් මෙවැනි මාධ්‍ය ආයතනයක් රටේ නොතිබුණා නම් මීට වඩා ඛේදජනක තත්ත්වයක් අද අපේ රටට අත් වෙනවා. එනිසා ඔබ වහන්සේගෙන් මම විමසන්නේ සකල ලෝක සත්වෙනගේ හිතසුව පිණිස ජාතියේ බෞද්ධ නාලිකාව ආරම්භ කරපු අපේ කුසලධම්ම නායක හාමුදුරුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්න සංවිධාන කරන මේ මහානීය පින්කමට කණ්ඩායම් වශයෙන්, තනිතනි පුද්ගලයන් වශයෙන්, ආයතනික වශයෙන් කොයි විදිහටද අපේ රටේ කෘතගුණදත් සදහැති ජනතාවට පෙළ ගැහෙන්නට පුළුවන්කම තියෙන්නේ? විශේෂයෙන්ම අවසර පතනවා මීරිගම මිනියොලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති නම කියනට අවසර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක දුරීණේ ඔබවන පූජනීය අප කල්යාණ මිත්‍ර මකුලෑවි විමල නායක ස්වාමින් වහන්සේගෙනුත්, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු අධ්‍යක්ෂක අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගෙනුත් සහන්, ඔබ මතක් කළේ අවුරුදු 11කට කලින් මෙම සදහම් දියවර ආරම්භ කරන්නට මත්තෙන් මේ රටේ පැවතිච්ච තත්ත්වය, මාධ්‍ය හැසිරිච්ච ආකාරය මට මතකයි සහන්. සුනාමිය ඇති වුණානේ 2004 දී. සුනාමිය ඇති වෙනකොට මම මහණ වෙච්ච අලුත. ඒතර මම මහණ වෙලා මගේ පැවිදි ජීවිතේ පුංචි කාලයක් ගත වෙන්නේ. එතකොට මේ රටේ ධර්මකථික, ඒ වෙනකොට ධර්මකථික වෙලා හිටපු ප්‍රසිද්ධ ගණේ කොළඹ ආශ්‍රිතව වගේම පිටපලාත්වලත් ඉන්න ප්‍රවීණ, දක්ෂ, වියත් සියලුම ස්වාමින් වහන්සේලා සම්බෝධි විහාරයට එකතු වුණා. මමත් ඒ පෙරහැරේම එක පුංචි ස්වාමින් වහන්සේ නමක් ඒ කාලේ. එතකොට පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට ඒ කාලේ ඉඳලම තිබ පුදුමාකාර මේ හැඟීමක්, මේ රටට මොනවා හරි කරන්නට ඕනේ, යහපත් දෙයක් මේ ජාතිය නගා සිටවන්නට ඕනේ, ඒ වගේ මේ ශාසනේ ස්ථාපිත කරන්නට ඕනි, තව තවත් මේක බබලවන්නට ඕනි කියන හැඟීම සහන් නායක ස්වාමීන් වහන්සේට ඒ කාලේ ඉඳලම තිබ්බේ. සහන් සම්බෝධි විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලා 2004 සුනාමියේ පස්සේ එකතු වෙලා සම්බෝධි ඉඳලා කොටුව දුම්රී ස්ථානයට අපි පිණ්ඩපාත චාරිකාවක් වැඩම කළා. මරදාන හරහා මේ ටෙක්නිකල් හන්දියෙන් කොටුව දුම්රී ස්ථානේ දක්වා. මට හිතෙනේ විමල නායක ස්වාමීන් වහන්සේට ඒ පිළිබඳ යම් මතකයක් ඇති කියලා මට හිතෙනවා. එතකොට කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ තමයි ඒ සංඝ පිරිස තෙද ගැන්වුවේ, පෙළ ගැස්සුවේ. එතකොට ඒ ආධාර එකතු කළා නායක ස්වාමීන් වහන්සේ සුනාමියේදී එකල බෞද්ධ නාලිකාව පටන් ගන්න කලින් නිවාස බොහොමයක් තනලා දුන්නා. ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙන් පවා ආධාර උපකාර එකතු කරමින්. ඒතරු සහන් මාධ්‍ය තුල ඇත්තටම අපිට ධර්මදේශන ඇහිච්ච යුගයක් තිබ්බේ නැහැ. අපි ගත්තොත් ජාතික ගුවන්විදුලියේ අපිට අහන්න ලැබුණා ඉරිදා උදෑසන 8ට ධර්ම දේශනාවක් ප්‍රචාරය වුණා, බදාදා රාත්‍රි 8ට ධර්ම දේශනාවක් ප්‍රචාරය වුණා. අපිට ජාතික ගුවන්විදුලියෙන් ওই ධර්ම දේශනා දෙක ඇරෙනකොට අනිකුත් පෞද්ගලික ආයතනවල පොයේ දවසට පුංචි වැඩසටහනක් කරන ඇරෙනකොට මේ අද වගේ පිරිත් දාලා උදේට ආයි හවසට පිරිත් දාලා සතියන්තයේ කාලය තුල ධර්ම සාකච්ඡා සිද්ධ වෙලා එහෙම යුගයක් තිබ්බේ නැහැ. එතකොට සහන් එවැනි යුගයක් නොතිබ්බ කාලයක තමයි පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ
මේ සදහම් දීවර ආරම්භ කරන්න. එතකොට ඊට කලින් මට මතකයි එක්තරා රූපවාහිනී නාලිකාවක් සහන් රාත්‍රී කාලයේ 12න් පස්සේ වැඩිහිටියන්ට පමණයි දර්ශන පෙන්වන්නට පටන් ගත්ත යුගයක් මේ සමාජයේ තිබ්බා. මගේ මතකයේ හැටියට. එතකොට හැමතැනම බෝඩෙල්ලා තිබ්බේ චිත්‍රපටි පවා වැඩිහිටියන්ට පමණයි වැඩිහිටියන්ට පමණයි. සහන් දැන් බලන්න දැන් වැඩිහිටියන්ට පමණයි කියන එක අඩු වෙලා ගියා නේද? ඒකද එතකොට බාල පරපුර වැඩිහිටියන්ට පමණයි කියලා අඳුනගත්තේ ඒතර වැඩිහිටියෝ කියලා කියන්නේ මහා කාමුක පිරිසක්. නිකන් ගෝත්‍රික අදහස් තියෙන වල්මත් පිරිසක් හැටියට තමයි වැඩිහිටියන්ට පමණයි කියලා ලේබලින් අපිට තරුණ පරපුර හැටියට ගම්මේ උනේ. නමුත් පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේ ඇත්තරම කියනවනම් මේ ආරම්භ කරපු වැඩපිළිවෙල සාමාන්‍ය කෙනෙකුට කරන්න දෙමේ හිතන්නවත් බැරි වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අකණ්ඩව බලන්නකෝ 24 පැයක ධර්මදේශනා දැන් එක දවසක් නම් අපිට පුළුවන් කරන්න සහන. දැන් අපි පොය වැඩසටහන කරනවානේ. උදේ පටන් අරගෙන පහෝදා උදෙන් අවසන් කරනවා. නමුත් සහන් මේක දවසේ පැය 24ම ඒ වගේම සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා සතිය දවස් 7ම මාසයේ දවස් 30 31ම වසරේ දවස් 365ම ඒ විදිහටම අවුරුද්දක් පතා මේ අකණ්ඩව මේ විගේ වැඩපිළිලක් කරගෙන යනවා කියන එක මේ පින් නැති කෙනෙකුට ආරම්භ කරන්නට නම් කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. බුදු දේශනාවේ තියෙනවා සහන් දැන් මේ විදිහේ පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව විස්තරයක්. අත්ථහිත කියලා පුද්ගලෙක් ඉන්නවා. පරහිත කියලාත් පුද්ගලෙක් ඉන්නවා. ඒ වගේම නො අත්ථහිත පරහිත කියලා පුද්ගලෙක් ඉන්නවා. අත්ථහිත නො පරහිත කියලා පුද්ගලෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා තමන් ගැන විතරක් හිතලා කටයුතු කරන පිරිසක්. බුද්ධ ශාසනය තුල පවා ඒක එහෙමයි. තමන් දානි දීලා තමන් සිල් රැකලා තමන් භාවනා කරලා තමන් මාර්ගඵල කරා යන්න වීරිය ගන්නවා. වරදක් නැහැ. ප්‍රතිපත්තිය පුරාගෙන යනවා. කෙනෙක් ඉන්නවා තමන් ප්‍රතිපත්ති පුරන්නේ නැහැ. හැබැයි අනිත් අයට මග පෙන්නනවා පරහිත. ඒ වගේම කෙනෙක් ඉන්නවා තමන් වැඩක් කරගන්නෙත් නැහැ. නො අත්ථහිත නො පරහිත. අනුන්ට වැඩක් වෙන්නෙත් නැහැ යාගේ. තමන් ගුණධර්ම දියුණු කරන්නෙත් නැහැ. අනිත් අයගේ ගුණධර්ම දියුණු කරන්නට අනුබල ලැබෙන්නෙත් නැහැ. ඔය අතර තවත් පුද්ගලෙක් ඉන්නවා. තමනුත් පිළිවෙත් පුරමින් අන් අයවත් ප්‍රතිපත්තිය පුරන්නට මහන්සි ගන්න පිරිසක්. පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේ තමන් වහන්සේ උදෑසන 2:30ට 3:00ට වගේ හිමිදිරි පාන්දර බ්‍රහ්ම මූර්තියෙන් අවදි වෙලා උනස් උදෑසනම කරන්නේ සුගන්ධ කුටියට වැඩම කරලා තනියෙන් හුදකලාවේ පූජනීය අනුරාධපුරේ ධම්ම සිරි ස්වාමීන් වහන්සේ සාක්ෂි තෙරුවන් වන්දනා කරනවා. දැන් උන්වහන්සේ කියන්නේ මේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා ලෝකෙට බණ කියලා අනිත් වෙලාවට වැටලා නිදාගත්ත කෙනෙක් නෙමෙයි සහන්. පූජනීය නායක ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම තමන් තනියෙනුත් පින් කරගත්තා. උන්වහන්සේ වගේම තැනකට යනකොට උන්වහන්සේ මොනෝhari අරගෙනමයි යන්නේ. තව කෙනෙක් සතුටු කරවනවා. තව කෙනෙක් ආවට පස්සේ මොනෝhari තේකුළු පැකට් එකක් හරි දෙනවා. ඒ වගේ උන්වහන්සේ හරි මේ දාන පාරමිතාව පුරපු උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ දාන පාරමිතාව පිරු නිසා තමයි සහන් දැන් අපි ගිය සඳුදා දවසේදී පිත්තල භාණ්ඩ ගැන මතක් කළානේ. පිත්තල භාණ්ඩ ගැන මතක් කළා විතරයි. කරඬුන් වහන්සේලා මේ තනවන්නට බුදුරජාණන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා සහිතව කරඬුන් වහන්සේලා තනවන්නට පිත්තල භාණ්ඩයි කියලා මේ වචනේ පිටවිච්ච පමණින් බලන්නකෝ මේ ලැබිලා තියෙන පිත්තල භාණ්ඩ තුපි. සාමාන්‍ය තැනකට පුංචි මේ කොත් කැරල්ලක් හදාගන්න චෛත්‍යයකට රටවට යන්න වෙනව සහ නාදාර එකතු කරන්නට. එතකොට මේ පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේ පිරූ දාන පාරමිතාවේ ditta dhamma vedani විපාක තමයි අපේ මේ අස්පනා පිට පේන්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී සදහැවතුන් අපි දැනුවත් කරනවා පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේ නිසා බෞද්ධයා රූපවාහිනියෙන් වේවා බෞද්ධයා ගෝණදලින් වේවා බණ පදයක් හෝ ශ්‍රවණය කරලා තමන් ශ්‍රද්ධාසිත ඇති කරගත්තා නම් ඒ හැම දිනාටම මට හිතෙනවා කෘතවේදීත්වයක් තියෙනවා කෙලෙහි ගුණ සලකන්න ඕන වෙනවා. පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂපූර්ණ පින්කම ඉදිරියට එන්නේ උන්වහන්සේව අපි ගුණ සිහි කරලා උන්වහන්සේට අපි මේ රැස් කරන සියලු පින්වල අග්‍රභාගය අනුමෝදන් කළ උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ යමා මහ නිවන් සුවත් විඳින උන්වහන්සේට අපිට මේ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම සහන් දන්සල් පවත්වන්නට වෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනුරාධපුර පූජා නගරයට පැමිණෙනවා. ඉතින් ඒක නිසා දන්සල් පවත්වලා ආහාර දන්සල් දෙන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී පින්කමක් නිසා බොහෝ විට උණුසුම් දේවල් කෝපි තේ වගේ දන්සල් දෙන්නට පුළුවන්. ඒ වගේම කඩල දන්සලක් වෙන්න පුළුවන් සුබ් දන්සලක් වෙන්න පුළුවන්.
ඔබ බිස්කට් වෙන්න පුළුවන්. දන්සල් පවත්වලා අපි වෙළඳ ව්‍යාපාරිකයන්ටත් ආරාධනා කරනවා දන්සල් පවත්වලා, ඒ වගේම සදහැවතුන්ටත් පුළුවන් තමන්ගේ අන්‍යෝන්‍යාධාර සමිතිය, ඒ වගේම විවිධාකාර ඔබගේ වෙළඳ ආයතන වල තියෙනවන සමಿತಿ සමාගම්, ඒ අයට පුළුවන් එකතු වෙලා ඉවර වෙලා දන්සල් පවත්වන්නට පින් කරගන්නට. ඒ රැස් කරන සියලු පින් ඔබ අනුමෝදන් වෙනවා. වගේම අපි පූජනීය ධර්ණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට සිත්සේ එකසේ අනුමෝදන් කරමු. නායක ස්වාමීන් වහන්සේට අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා. සාදු සාදු සාදු. සදහවතුනි, පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේ අපේ නායක හාමුදුරුවෝ සිද්ධ කරපු මේ සේවාවට ඔබ කොයි විදිහටද නැවත කෘතගුණ දක්වන්නට ඕනේ කියන කාරණාව මොනවට පැහැදිලි කර දුන්නා. අපි සියලු දෙනාම එකවන්ව එකට පෙළ ගැසී අපේ නායක හාමුදුරුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට මහබෝ මහසෑ වන්දනාවට එකසේ පෙළ ගැසෙමු කියන ආරාධනාවත් එක්ක, අර දන්සල් සංවිධාන කිරීම පිළිබඳවත් දැනුවත් කරපු නිසා අපි මතක් කරන්නේ අපේ කැලණිය අජිත ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි තනිවම මේ කටයුතු වලට ඔබට සම්බන්ධ වෙන්නට නොහැකි වෙන්න පුළුවන්. නමුත් ගමේ විහාරස්ථානයේ දායකකාරකාදී ඒකරාශී කරගෙන මහා සංඝරත්නයට පුළුවන් මෙවැනි උදාරතර කටයුත්තකට සහසම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් යම් ආයතනයකට පුළුවන් මේ විදිහට එකට එකතු වෙලා තමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක මේ වගේ දන්සලකට සහසම්බන්ධ වෙන්න. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඒ පිපාසාව නිවන්න, එහෙම නැත්නම් ඒ සාගින්න නිවන්න එදා දවසේ ඔබට අවස්ථාව හිමි වෙන්නට පුළුවන්. එනිසා අපි ආරාධනා කරනවා ඒ උදාරතර කටයුත්තටත් පෙළ ගැහෙන්න ඔබේ දායකත්වය ලබා දෙන්නට කියා. මේ වන විට ඒ දන්සල් ලබා ගැනීම සම්බන්ධයෙන්, බහර ගැනීම සම්බන්ධයෙන් අපි පූජනීය කොටනෙළුවේ පුඤ්ඤානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ගෞරවයේ ප්‍රණාමය පුද කරන්නට අවස්ථාවක් කරගන්න කැමැති. ඒ වගේම පූජනීය කැලණිය අජිත පින්වත් ස්වාමින් වහන්සේ මේ නායක හාමුදුරුවෝ සිද්ධ කරපු සෑම පින්කමකටම ස්වකීය දායකත්වයේ නොමදව ලබා දුන්නා. මේ දන්සල් පවත්වමින් මෙවර පින්කමටත් ඒ දායකත්වයේ එසේම ලබා දෙනවා උන්වහන්සේ. ඔබ වහන්සේටත් අපි ගෞරවයේ ප්‍රණාමය පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයට හිත ඇති බොහෝමයක් ආයතන මේ වන විට අපත් සමග සාකච්ඡා කරලා තිනවා ඒ දන්සල් ආදිය පවත්වන්න. එහිදී අපිත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරන ඇසිදුවා ආයතනය බිස්කට් දන්සලක් පවා ලබා දෙන්නට කටයුතු සලසා තිබෙනවා. ඔවුන් සියලු දෙනාටම අපේ ප්‍රණාමය පුද කරන්නට කැමැති. අපේ පින්වත් ස්වාමීන් වහන්ස, නායක හාමුදුරනේ කාල වේලාවත් ඉක්මගෙන යන නිසා මම ඔබ වහන්සේගෙන් විමසන්න කැමති පූජනීය කුසලධම්ම නායක හාමුදුරුව මේ අස්ගිරි පාර්ශවය නියෝජනය කරපු මහා ස්වාමීන් වහන්සේ නම. නමුත් උන්වහන්සේ කිසි දිනක අස්ගිරි පාර්ශවය පමණක් නොවේ, තුන් නිකායේම මහා සංඝරත්නයට අපේ නායක හාමුදුරුව සඳහන් කළා වගේ බොහොම යටහත් පහත් බොහොම ගෞරවයෙන් කටයුතු සිද්ධ කළා. එනිසා මට මතකයි රාමඤ්ඤ මහා නිකායෙන් අපේ නායක හාමුදුරුවන්ට මහා උසස් පදවියක් පිරිනමන්නට පවා යදුනා. සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ නමින් මෙවැනි උදාරතර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වෙනුවෙන් බෞද්ධ නාලිකාව සංවිධාන කරන මේ පින්කමට තුන් නිකායෙම මහා සංඝරත්නය මේ මාධ්‍ය ආයතනයට වැඩම කරලා ධර්ම දේශනා පවත්වලා මුළු රටක් ලෝකයක් හඳුනා ගත්තා. එනිසා අපේ මහා සංඝරත්නය කොයි විදිහටද අපේ නායක හාමුදුරුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ පින්කමට සහසම්බන්ධ වන්නට අවශ්‍ය වෙන්නේ? ඒ සහන් මහත්මයා සඳහන් කරන විදිහට අපේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිකාය ભેදයක්, පන්ති ભેදයක් ඒ කිසි දෙයක් තිබුණේ නැහැ. උන්වහන්සේ මුලින්ම උන්වහන්සේට හොඳ ගුරු ඇසුරක් ලැබුණා. ඒ තමයි උන්වහන්සේට වජිරාරාම අධිපති ඒ අපේ මඩිහේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුවෝ, පියදස්සී ස්වාමීන් වහන්සේ, ඒ ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුරු ඇසුර මුල් කාලයේදී ලැබුණා. ඊට පස්සේ උන්වහන්සේට අස්ගිරි පාර්ශ්වයේ මහානායක දුරේ දැරූ උඩුගම ශ්‍රී බුද්ධරක්විත මහානායක ස්වාමීන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කරන්න ලැබුණා. ඉතින් ඒ වගේම උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤනිකාය අපේ වේවැල් දෙණියේ මේධාලංකාර මහානායක හාමුදුරුවෝ, වර්තමාන මහානායක නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ ආදී ඒ වැඩිහිටි සියලු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය උන්වහන්සේලා සමග එකට කටයුතු කිරීමේ ශක්තිය උන්වහන්සේට වාසනාව ලැබුණා. ඒ නිසා උන්වහන්සේට කොහේ හෝ වැඩිහිටි අවවාද ලබා ගන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා නම්
නිකාය බේදයක් පළාත් බේදයක් කිසි දෙයක් සලකන්නේ නැතුව උන්වහන්සේ ඒ වැඩිහිටි ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාට ගරු කරමින් ඒ අයගේ ඒ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගත්තා. ඒ නිසා විශේෂයෙන්ම අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල විසිරිලා පැතිරිලා සිටින මේ බෞද්ධ මාධ්‍ය ජාලයට සම්බන්ධ වුණ ධර්ම දේශනා කරපු ස්වාමීන් වහන්සේලා රාශියක් වැඩ ඉන්නවා. ඇතැම් විට කවුරුවත් කලින් දැනගෙන නොසිටි ධර්ම කථික ස්වාමීන් වහන්සේලා වැඩ සිටි ආරණ්‍ය වාසීව උන්වහන්සේලාගේ කටයුතු කරගෙන ඒ විදිහේ හිටපු. නමුත් මේ බෞද්ධයා මාධ්‍ය ජාලය තුළින් දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගේ දක්ෂතා හඳුනාගෙන ධර්මඥානය හඳුනාගෙන මේ ආයතනයට වැඩම කරලා උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට අපේ දායක පින්වතුන්ට අවස්ථාව සලසලා දුන්නා. එනිසා අපි හැම දෙනාගේම යුතුකමක් තමයි මේ පින්කමට ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විසිරිලා පැතිරිලා සිටින මේ බෞද්ධයා මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙලා ධර්ම දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරපු සියලුම ස්වාමීන් වහන්සේලා මේ පින්කමට උන්වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කමට දායකත්වය ලබා දෙමින් ඒ සඳහා සහභාගී වෙමින් කුසල ධම්ම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී ඒ පින්කමක් කරනකොට වැඩම කළා වගේම මේ පින්කමටත් වැඩම කරලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට උත්සාහවත් වීම අපි සියලු දෙනාගේම යුතුකමක්, එය අප විසින් කළ යුතු දෙයක්. ඉතින් ඒ සඳහා උන්වහන්සේ මඟ හදලා දීලා තියෙනවා. අපේ වර්තමාන මේ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරුදේවයන් වහන්සේ ගිය මඟ යමින් ඒ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරමින් උන්වහන්සේ කරපු පින්කම් ඒ විදිහටම කරන්ඩ පැහැදී පැහැදී සිටින බව අපට පේනවා. අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ඒ උවමනාව තිබුණා දළදා මාලිගාවට රිදී දොරක් හදන්න. ඒ වෙලාවෙදිත් මේ වගේම මතක් කරනකොට රිදී ගෙනවිල්ලා අපේ දායක පින්වතුන් බාර දුන්නා. එක දොරක් හදන්න බලාපොරොත්තු වෙච්ච උන්වහන්සේ රිදී දොරවල් දෙකක්ම දළදා මාලිගාවට පූජා කළා. ඒ වගේම අනුරාධපුරයේ මහපින්කම් සිද්ධ කරන වෙලාවේදී උන්වහන්සේ ජයස්ත්‍රී මහා බෝධීන් වහන්සේට රන් පළඳනා, රිදී පළඳනා ඒවා පිළිබඳව මතක් කරනකොටම දායකයෝ ඒ සඳහා උත්සාහවත් වුණා. ඒ වගේ අපට පේනවා කිසිම අඩුවක් නැතුව උන්වහන්සේගේ වර්ෂපූර්ණ පින්කමටත් හැම දෙනාගේම සහයෝගය ලැබෙන බව, මේ අපේ වජිරඥාන ස්වාමීන් වහන්සේ මේ විදිහේ පින්කමක් කරන බව මතක් කරනකොටම මේ පිත්තල වාණ්ඩ දැන් මේ වෙනකොටත් රාශියක් ලැබිලා තිබෙනවා. උන්වහන්සේගේ උදාර අදහසක් තමයි වයස 54 සලකලා ඒ කරඬු 54ක් සහිතව ඒවා තැම්පත් කරන්ඩ ඒ ගෙවල්, ඒ කියන්නේ කරඬුව තැම්පත් කිරීම සඳහා අවශ්‍ය කරන විදිහේ උපකරණ, ඒ වගේම තවත් මහා සංඝරත්නයට ප්‍රයෝජනවත් විවිධ ගිලානෝපස්ථානයට අදාළ පරිස්කාරාදිය පූජා කරන්නට හිතනකොට අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ පිනත් අපේ වර්තමාන විහාරාධිපති වහන්සේගේ තියෙන දැඩි උනන්දුවත් කාර්ය මණ්ඩලයේ තියෙන බොකු සංවිධාන ශක්තියත් නිසා මේ පින්කම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වෙන ලෞතර බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන විදිහට ඉතාම මැනවින් සිද්ධ වෙනවායි කියන අදහස අපතුල තියෙනවා. එනිසා අපේ මහා සංඝ රත්නයත් අපි මේ බෞද්ධ මාධ්‍ය ජාලය නිසා ධර්ම දේශනා කළා, ලෝකය දැනගත්තා. අද බොහෝ දෙනෙක් මෙහි දේශනා කරපු ස්වාමීන් වහන්සේලා ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ විවිධ රටවලට වැඩම කරලා උන්වහන්සේලාගේ නම ලෝකයේ බොහෝ දෙනෙකුට දැනගන්න ඉඩකඩ ලැබුණේ මේ බෞද්ධයා මාධ්‍ය ජාලය නිසා. එනිසා කෘතවේදීන් හැටියට, ගුණ හඳුනනාය හැටියට, තත්පුරුෂයන් හැටියට ඒ ලැබිච්ච සහයෝගය, උදව්ව, උපකාරය කවුරු සිහිපත් කරගෙන මේ පින්කම ඉතාම හොඳින් සිද්ධ කරන්නට හැම දෙනාම උත්සාහවත් වෙන්න ඕනෑ කියන අදහස අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නට කැමැති. ඉතින් අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අපි මුලිනුත් සඳහන් කරපු විදිහට අපේ ස්වාමීන් වහන්සේලාගේ කතාවලිනුත් අපේ සහන් මහත්මයාත් මතක් කරපු විදිහට ඉතාම හොඳ සත්පුරුෂයෙක්. උන්වහන්සේ බොහොම නිවිච්ච කෙනෙක්. කාටත් ඇවිල්ලා කතා බහ කරන්න පුළුවන් විදිහට උන්වහන්සේගේ ජීවිතය අල්පේච්ඡ විදිහෙන් සකස් වෙලා තිබුණා.
ඒ වගේම තමයි උන්වහන්සේත් එක්ක ගමන් බිමන් යනකොට මේ පින්කම් කරනකොට බොහොම විනෝදයෙන් සන්තෝෂයෙන් ඒවා කරන්න පුළුවන්. උන්වහන්සේ සමග අපි බොහෝ අවස්ථාවලදී මේ පින්කම් වලට යනකොට එකම වාහනේ වැඩම කරන්නේ. ඉතින් බොහොම විනෝදයෙන් සතුටෙන් උන්වහන්සේ අනිත් අයට කිසිම ගැහැටක් නොවන විදිහට ඒවා සියල්ලම බොහොම විනෝදකාමීව, ඒ කියන්නේ වැරදි විදිහක් නෙමෙයි, බොහොම ධර්මානුකූලව හිතට සතුටක් වෙන විදිහට තමයි කතාබස් කරමින් සේවක මණ්ඩලය එක්ක වුණත් බොහොම සුහදව උන්වහන්සේ කටයුතු කළේ. ඒ නිසා දුර බැහැර ගමනක් වුණත් උන්වහන්සේ එක්ක යනකොට කිසිම වෙහෙසක් නැහැ, බොහොම සන්තෝෂයෙන් ඒ කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ආදර්ශ ගත හැකි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක් හැටියට අපේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ නැවතත් අපි හඳුන්වලා දෙනවා. අපේ දායක දායිකා හැම දෙනාටම, ලංකා වාසී, ලෝක වාසී සියලු දෙනාටම සත්පුරුෂ ගුණ හඳුනන අය හැටියට උන්වහන්සේ අපවත් වෙලා වර්ෂයක් සම්පූර්ණ වෙන ඒ මාර්තු මාසයේ 3 වෙනිදා, ඒ නිසා 2 වෙනිදා පටන් ඒ ආරම්භ වෙන පින්කම් වලට හැම දෙනාම සහ සම්බන්ධ වෙලා හැකි තරමින් උදව් උපකාර කරලා මේ පින්කම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී කරපු මේ මහණීය පින්කම් තරමටම උත්කර්ෂවත් වෙයි තාම හොඳින් කරන්න කවුරුත් අදිෂ්ඨාන කරගන්න හැටියටත් අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම සිහිපත් කරමින් අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේට අති උතුම් අමා මහ නිවන් සපම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අපේ නායක හාමුදුරුවනේ, මේ පින්කම පිළිබඳව බෞද්ධ නාලිකාව හරහා අපි දැනුවත් කළ වහාම ඒ වෙනුවෙන් පෙළගැහෙන පිරිස එදිනෙදා දෛනිකව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට තමන්ට හැකි ආකාරයෙන් ඒ පූජා ද්‍රව්‍ය ගෙනල්ලා පූජා කරන්න, මූල්‍යමය පරිත්‍යාගයන් ගෙනවිත් බහර දෙන්න කටයුතු කළා. ඒ වගේම අප ඔබව දැනුවත් කළා සෑම සඳුදාවකම, සෑම බදාදාවකම සහ සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9ත් උදෑසන 10ත් අතර මේ සජීව වැඩසටහන තුළ ඔබේ දායකත්වයන් ලබා දෙන්නට ඔබට අවස්ථාව තියෙනවා කියලා. ඉතින් එය අරමුණක් කරගෙන අදත් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණි පිරිසගෙන් මේ බුද්ධ මන්දිරය පිරී ඉතිරි ගිහින් අපි ඒ සදැහැතියන්ට දැන් අවස්ථාව ලබා දෙන්නට කැමති ඒ පූජා ද්‍රව්‍ය පූජා කරන්න මේ සජීව වැඩසටහන තුළම. අපේ කැලණිය අජිත ස්වාමීන් වහන්සේ දැනුවත් කළා අපි යම් පින්කමක් දැනුවත් කරන්නේ කොයි වෙලේද, අපේ නායක හාමුදුරුවන්ගේ මහා පුණ්‍ය බලයක් තියෙනවා. ඒ පුණ්‍ය බලයටයි, ඒ ಗುಣ සමුදායටයි ඔබ සියලු දෙනාම ඒකරාශී වෙන්නේ. එහෙම නැත්නම් අපේ වචනවලට නෙවෙයි. එනිසා ඒ අරමුණ හිතේ තියාගෙන අද සම්බෝධි විහාරස්ථානයට පැමිණි පිරිස අතරේ මා මුලින්ම කැමති ආරාධනා කරන්න පොළොන්නරුවේ ඉඳන් අද හිමිදිරි උදෑසනින්ම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කරවන්නට යෙදුණු ඒ සුදීරා මෙහෙණින් වහන්සේට ඒ පිත්තල භාණ්ඩ පූජාව සිද්ධ කරන්න, ඊට පසුව අපිට මේ පින්කමට දායකත්වය ලබා දෙන්නට සපැමිණි ඒ සියලු දෙනාටම එකවන්ව එක පෙළට පැමිණිලා ඒ පරිත්‍යාගයන් ලබා දෙන්නට ඉදිරියට පැමිණෙන්නට කියලා ආරාධනා කරනවා. ඒ මෑණියන් වහන්සේට උදව්වක් කරන්න අපේ කාර්ය මණ්ඩලයේ තරුණයෙකුට ආරාධනා කරනවා ඒ පිත්තල භාණ්ඩ පූජාව සඳහා සම්බන්ධ වෙන්න. ඒ සුදීරා මෙහෙණින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තමයි ඒ දායකත්වය ලබා දෙන්න අද සම්බෝධි විහාරස්ථානයට පැමිණියේ. මෑණියන් වහන්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉඳන් තමයි අද උදෑසනින්ම සම්බෝධි විහාරස්ථානයට පැමිණියේ. පූජනීය දරණාගම කුසලධම්ම නායක හාමුදුරුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීමේ අරමුණ පෙරදැරිවත් තමයි මෑණියන් වහන්සේ මේ පිත්තල භාණ්ඩ පූජාව සිද්ධ කරන්නේ. අපි මතක් කළා තමන්ගේ නිවෙස්වල බොහෝ වෙලාවට අස්සකට මුල්ලකට දාලා මෙවැනි පිත්තල භාණ්ඩ තියෙනවා වෙන්න පුළුවන්. මේ ඔබ ලබා දෙන පිත්තල භාණ්ඩ, මේ පහන්, මේ පෝච්චි ආදිය සියල්ලම මතු දිනක උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටින දා කරඬුවක් බවට පරිවර්තනය වෙනවා. කොතරම් පින් සිතින් ඔබට සතුරවන්නට පුළුවන් කාරණාවක්දය. එනිසා අපි ඔබට ආරාධනා කරනවා ඒ පූජා භාණ්ඩ පූජා කරන්න ඉදිරියට පැමිණෙන්න. සුදීරා මෙහෙණින් වහන්සේගේ බලාපොරොත්තු අතර චානක තුෂාරා දෙපළට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, චතුරංග පාරමී ගීත්මයන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත්, මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදියට පින්පෙත් අනුමෝදන් කරන්නටත් මෑණියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි විශේෂ පූජාවක් සිද්ධ කරනවා ඖෂධ කොට්ට සහ මෙට්ට ලබා දෙමින් මහා සංඝරත්නයේ සුවපත් භාවය උදෙසාම. ඒ අදහස් අපේ නායක හාමුදුරුවන්ට පැමිණෙන්නේ
ගල්කිස්සේ ලලිතා මෑණියෝ අපේ පූජනීය බොරලන්දිය වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට පූජා කරනවා ඖෂධීය මෙට්ටයක් සහ කොට්ටයක්. එයින් සනහෙන එයින් සුවපත් භාවයට පත්වෙන අපේ නායක හාමුදුරුවන්ට සිත් දෙනවා මේ විශේෂ ඖෂධීය කොට්ටේ සහ මෙට්ටය අනිකුත් මහා සංඝරත්නය අතරේ පවා පූජා කරන්න. එනිසා තමයි දහසක් මහා සංඝරත්නය උදෙසා මේ පූජාව සිද්ධ කරන්න උන්වහන්සේ අපේක්ෂා කරගන්නේ. ඒ අතරේ දායකත්වය ලබා දෙනවා ඒ පූජාව සඳහා හේමා පීරිස් මහත්මිය පිටකොට්ටේ පදිංචි, සුමනා කුමාරි පීරිස් මහත්මිය නුගේගොඩ පදිංචි. ඒ ඖෂධීය මෙට්ටයට සහ කොට්ටේට පූජාවන් දායකත්වයන් ලබා දෙනවා. කමලා කොඩිකාර මහත්මිය හෝමාගම සිට පැමිණලා ඒ ඖෂධීය මෙට්ටයට දායකත්වය ලබා දෙනවා. පද්මා නවරත්න මහත්මිය තලවතුගොඩ ප්‍රදේශයෙන් පැමිණලා ඒ විශේෂ ඖෂධීය පූජාව සඳහා දායකත්වය ලබා දෙනවා. එවැගේම පින්වත් සඳමාලි අමරතුංග මහත්මිය මහරගම ප්‍රදේශයෙන් පැමිණලා ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට පූජාවන් දායකත්වයන් ලබා දෙනවා. එවැගේම සුනේත්‍රා අබේනායක මහත්මිය නුගේගොඩ ප්‍රදේශයෙන් පැමිණලා ඖෂධීය මෙට්ටේ පූජා කරනවා. ස්වර්ණපාලි වික්‍රමරාජ්‍ය මහත්මියතුළු පිරිස හංවැල ප්‍රදේශයෙන් පැමිණලා ඖෂධීය මෙට්ටේ සහ කොට්ටේ පූජා කරනවා. නමුත් තවමත් ඔබ දකින්නේ ඒ පිත්තල භාණ්ඩ පූජාව සඳහා සම්බන්ධ වෙන සහභාගී වෙන සදැහැති USUSයන් රත්මලානිය පදිංචි ආර්යමාලා විමලා නාලනී ගුණසිරි සුනේත්‍රා සීලවති ඇතුළු පවුලේ සියලු දෙනා මේක රාශී වෙලා ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට දායකත්වයන් ලබා දෙනවා. ඒ වගේම ඒ සුදීරා මෙහෙණින් වහන්සේ හිඟුරාගොඩ ප්‍රදේශයෙන් පැමිණලා මූල්‍යමය පරිත්‍යාගයක් පවා මේ පින්කමට ලබා දෙනවා. ඒ වගේම තිස්ස මාමඩුව මහත්මයා කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණලා ස්වකීය දායකත්වය ලබා දෙනවා මූල්‍යමය පරිත්‍යාගයක් වශයෙන්. එතුමාටත් අපි පින්පෙත් අනුමෝදන් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. පළවත්තේ පදිංචි හේමාලිද සිල්වා මහත්මිය ඖෂධීය කොට්ටේ සහ මෙට්ටේට දායකත්වයක් විදිහට ඒ පරිත්‍යාගයන් ලබා දෙනවා මූල්‍යමය පරිත්‍යාගය ලෙස. චන්ද්‍රා තන්ත්‍රිකේ මහත්මිය පිටකොට්ට ප්‍රදේශයෙන් පැමිණලා දායක වෙනවා ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට. ඔබට මේ ආකාරයෙන් දිස් වෙන විදිහට ඔබේ නිවසේ මේ ආකාරයේ පිත්තල භාණ්ඩ අස්සකට මුල්ලකට කරලා තියනවා වෙන්න පුළුවන්. කලින් වගේම මම මතක් කරන්නේ ඒ පිත්තල භාණ්ඩ මතු දිනක උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමාන වන ධාතු කරඬුවක් බවට පරිවර්තනය වෙනවා. කොයි විදිහට ඔබට පින් සිතින් සතුටු වන්නට පුළුවන් කාරණාවක්ද ඒ උතුම් කාරණාව? සදහවතුනි, ඒ නිසා ආරාධනා කරන්නේ ඒ පින්කමටද ඔබේ දායකත්වය ලබා දෙන්න. පින්වත් කුමුදු ඇතුළු පවුලේ සියලු දෙනාම, පින්වත් කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් පැමිණලා දායකත්වය ලබා දෙනවා ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට. ඒ වගේම අනුරාධපුරයේ සිට පැමිණලා SD විමලාවති මහත්මිය ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙනවා. MRT ද සිල්වා මහත්මයා කටුබැද්ද ප්‍රදේශයෙන් පැමිණලා ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේම රුපියල් 25,000ක මුදලක් ලබා දෙමින් කටයුතු කරනවා කරඬුන් වහන්සේට. විජිතා මාලනී මහත්මිය අංක 44 කීල්ස් නිවාස ජල්තර රණාල ප්‍රදේශයේ ඉඳලා මේ සියලු දෙනාටම අපි හදපිරි පුණ්‍යානුමෝදනා උපුද කරන්නට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පවුලේ සියලුම සුවහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම සමෘද්ධමත් වේවා කියලා මේ මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි, අපි මේ සකස් කරන දා කරඬුන් වහන්සේලා 55 නිර්මාණය කරන්නටද, ඒ වගේ මේ දා කරඬුන් වහන්සේලා තැන්පත් කරන්න අති කමනීය ධාතු මන්දිරයක් ශ්‍රී දළදා මාලිගාවේ වැඩවෙසෙන ඒ පත්තිරිප්පුවේ අනුරු ඇති ධාතු මන්දිරයක් අපි දුෂ්කර විහාරස්ථාන 55ක් තෝරාගෙන පූජා කරන්නට තමයි අපේක්ෂා කරන්නේ. මතු දිනක ඒ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන පිරිස වඳින පුදන වාරයක් වාරයක් පාසා ඔබට පින් අනුමෝදන් වනවා නිසැකයි සදහවතුනි. එනිසා අපි ඔබට ආරාධනා කරනවා මේ පින්කමට දායක වෙන්න ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණෙන්නට කියලා. බුත්තල ප්‍රදේශයේ ශාක්‍ය ආයතනය තමයි මේ ඖෂධීය මෙට්ටේ සහ කොට්ටේ නිර්මාණය කරන්නේ. එය ඉතාම කල්ගත වෙන කාරණාවක් මේ නිෂ්පාදනය සඳහා. නමුත් ඔවුන් සංකේතාත්මකව අපිට මේ ඖෂධීය මෙට්ටේ සහ කොට්ටේ යම් ප්‍රමාණයක් ගෙනවිත් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට ලබා දී තියෙනවා. ඖෂධීය මෙට්ට සහ කොට්ට දහසක් නිර්මාණය වෙනවා මේ පින්කම වෙනුවෙන්ම. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා බොහෝ ප්‍රමාණයක් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට ගෙනල්ලා තැන්පත් කරගන්න. ඉතිරි ඒවා සියල්ලම පාහේ අපි ඒ පින්කමට සම්බන්ධ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂ දායකත්වයක් ලබා දෙනවා රුපියල් 150,000ක දායකත්වයක් BD බණ්ඩාරනායක අංක 94 ජම්බුගස්මුල්ල පාර නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි. මාර්තු 2-3 යන දිනයන්හි බෞද්ධ අමාත්‍යාලය සිදු කරන මහබෝ මහසෑ වන්දනා පින්කම සඳහා තමයි දායකත්වය ලබා දෙන්නේ බෝධිත බණ්ඩාරනායක ශ්‍රීමා බණ්ඩාරනායක ඇතුළු පවුලේ සියලු දෙනාම.
ධාතු කරඬුන් වහන්සේ නමක්, ඒ වගේම ධාතු මන්දිරයක් නිර්මාණය කිරීම සඳහාද, සෙසු පූජාවන් සඳහාද ස්වකීය දායකත්වයන් රුපියල් 150,000ක මුදලක් පරිත්‍යාග කරමින් ලබා දෙනවා. සදහවතුනි, මේ පින්කමේදී සුවිසල් දායකත්වයන් විදිහට අපිට හඳුන්වන්නට පිළිවන් දහසක් මහා සංඝරත්නය වැඩම කරවමින් පවත්වන මහා සාංගික දාණය, ඒ වගේම ඒ වැඩම කරන දහසක් මහා සංඝරුවන උදෙසා පූජා කෙරෙන පිරිකර පූජාව සඳහා, ගමන් වියදම් සඳහා ඒ මහා දානමය පුණ්‍ය කර්මයට දායකත්වය ලබා දෙන්නේ පූජනීය කුරුඳුවත්තේ ගුණරතන පින්වත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කුසල ධම්ම නායක හාමුදුරුවෝ පින්කමක් සිද්ධ කරන්නේ කවදාද, කොතනදීද? ඒ සඳහා මුඛ්‍යම මූල්‍ය දායකත්වයේ මහා දායකත්වයේ ලබා දෙන්නේ පූජනීය කුරුඳුවත්තේ ගුණරතන පින්වත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේටද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම සැලසේවායි කියා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ අටමස්ථාන පුදබිමම කේන්ද්‍ර කරගනිමින් මේ පින්කම පැවැත්වෙන නිසා ඒ ශබ්ද විකාශන කටයුතු වලට මහා දායකත්වයක් ලබා දෙන, ඒ වගේම ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන් විදුලි ආලෝකයෙන් පුද දෙන්නට පවා ඒ දායකත්වය මහානීය වශයෙන් ලබාගෙන කටයුතු කරන්නේ කොළඹ හත විජේරාමේ පදිංචි නීතිඥ ශාමාකාන්ති කළුතොට මැතිනිය, මුදිත සඳ කැලුම් කළුතොට පුතණුවන් ප්‍රධාන එම පවුලේ සියලු දෙනා. ඉතින් ඔවුන් බෞද්ධ නාලිකාවේ ඕනෑම කටයුත්තකට මුල් වෙමින් කටයුතු කරන සදැහැති පිරිස, ඔවුන් සියලු දෙනාටමද විශේෂයෙන්ම ශාමාකාන්ති කළුතොට මැතිනියට, මුදිත සඳ කැලුම් පුතණුවන්ට අපි ගෞරවයේ ප්‍රණාමයේ කෘතවේදීත්වය පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නට කැමතියි. ඒ වගේම එම පින්කම තවත් ආලෝකමත් කරමින් ගුවනින් මල්ලිසීමේ කටයුත්ත සඳහා දායකත්වය ලබා දෙන්නේ ඩුබාහි වාසය කරන නිලන්ති විමරවීර මැතිනිය. ඒ වගේම මේ දාකරඬුන් වහන්සේලා 55 උදෙසා ඒ දුෂ්කර විහාරස්ථානවලට බුද්ධ පූජාව පැවැත්වීම සඳහා විශේෂ බුද්ධ පූජා පාත්‍ර කට්ටල 55ක් පූජා කරනවා පින්වත් සුරණි සේනානායක මැතිනිය. එතුමිය අපිට ආසන්නයේම සිටින දායිකාව. එතුමිය තමන්ගේ මිය පරලෝ යන්නට යෙදුණු ස්වාමි පුරුෂයාට පින්පෙත් අනුමෝදන් කරන්නට, විශේෂයෙන්ම ජයන්ත සේනානායක මැතිතුමන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට, ඒ වගේම ඥාතිවරයෙකු වන ආර්.ජී. සේනානායක මහත්මයාණන්ට එම මැතිනියට පින්පෙත් අනුමෝදන් කරන්නට තමයි දායකත්වය ලබා දෙන්නේ. පින්වත් සුරණි සේනානායක මැතිනිය, චතුක සේනානායක මැතිතුමන් සහ නිහිලි සේනානායක මැතිනිය කියන එම පවුලේ පිරිස ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. මේ සියලු දෙනාම අද වැල නොකැඩී පැමිණෙන්නේ අපේ කුසල ධම්ම හාමුදුරුවන්ගේ තිබ්බ ඒ ගුණය නිසාමයි. එහෙම නැත්නම් අපි මේ කතා කරන වචන නිසා නෙවෙයි. සදහවතුනි, අපි ආරාධනා කරනවා එළඹෙන සෙනසුරාදා දවස බොහෝ වෙලාවට ඔබට විවේකීව ඉන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන්. නමුත් ඒ විවේකීය පවා බොහොම සන්සුන් මනසින් ගත කරන්නට අවස්ථාව සලසලා දුන්නේ අපේ කුසල ධම්ම හාමුදුරුවෝ. බොහෝ වෙලාවට විවේකී සෙනසුරාදා දවස ඉරිදා දවස වින්දනයෙන් විනෝදයෙන් ගත කරන්න තමයි බොහෝ දෙනා උත්සුක වුණේ. නමුත් ඒ විනෝදයට වින්දනයට එහා ගිය පරම සුවයෙන් සැනහෙන්න, උතුම් රසයෙන් රසවත් වෙන්න ඒ නිර්වාණ සුවය ඔබට ළඟා කරලා දුන්නේ අපේ පූජනීය කුසල ධම්ම නායක හාමුදුරු. ඔබ වහන්සේ මේ කොහේ හරි තැනක ඉඳලා බලාගෙන ඇති මේ ඔබ වහන්සේව පුද දෙන්න තමයි මේ පිරිස එකවන්ව පෙළ ගැහෙන්නේ. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා සතියේ දින 7ම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විවෘතයි මේ පින්කමට දායක වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් බෞද්ධ ආමාධ්‍යාලයට අනුබද්ධිත ශාඛා කාර්යාල ගණනාවක් තියෙනවා. මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානය, මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානය, මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානය, කුරුණෑගල ඓතිහාසික ඇත්කන්ද රාජමහා විහාරස්ථානය, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය, ඒ වගේම කළුතර ඈතගම බෝසත් මාපිය සෙවන, ඒ වගේම තිස්සමහරාමේ හොඳහිත සිතුවිලි මන්දිරය, රත්නපුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාමය, මේ අනාදී වශයෙන් අපේ ශාඛා කාර්යාල ගණනාවක් විවෘතයි ඔබේ පරිත්‍යාගයන් පූජා ද්‍රව්‍යයන් පූජා කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තිබෙනවා මුදලින් ආධාර ලබා දෙන්න, ඔබ ඉන්න ප්‍රදේශයේම ඉඳලා මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්නට ඔබට අවස්ථාව තියෙනවා. ඔබට මතක් කරන්නම් මේ ගිණුම් අංක පවා. නමුත් ඊට පෙර තවත් නම් ගම් කිහිපයක් තියෙනවා සිහිපත් කරන්න. සුගතිපාල පෙරේරා මහත්මයා හීනගහවත්ත අතුරුගිරේ පාරේ පදිංචි මූලිමේ පරිත්‍යාගයක් ලබා දෙන ඖෂධීය මෙට්ට සඳහා, GHM ඥානවති මහත්මිය සූර්යවැව ප්‍රදේශයෙන් දායකත්වයක් ලබා දෙනවා මේ විහාරස්ථානයට පැමිණලා රුපියල් 7000ක මුදලක් ඒ ඖෂධීය මෙට්ටේට සහ කොට්ටේට, AM චන්ද්‍ර සාගර සහ DMK අධිකරණ නායක මහත්මිය කඩුවන ප්‍රදේශයේ ඉඳලා දායකත්වය ලබා දෙනවා ඖෂධීය මෙට්ට සහ කොට්ට දෙකක් සඳහා ඒ පරිත්‍යාගයන් ලබා දෙනවා.
ඒවගේම ලයිනල් ධාබරේ මහත්මා සහ අනුලා ජයන්ති මහත්මිය බොරලැස්ගම ප්‍රදේශයෙන් පැමිණිලා දායකත්වයන් ලබා දෙනවා. මේ මහබෝ මහසෑ වන්දනාවට වැඩම කරන මහා සංඝරත්නය උදෙසා පූජා කරන ඖෂධීය මෙට්ට සහ කොට පූජා කරන්න ප්‍රීති ගුණතෙලක මහත්මිය ගම්පා ප්‍රදේශයෙන් පැමිණිලා දායකත්වය ලබා දෙනවා රුපියල් 7000ක මුල්‍යමය පරිත්‍යාගයක්. කොටහේනේ පදිංචි රිසඳී විහුරසා කුමරිය විසින් ඒ පුංචි දියණිය විසින් දායකත්වය ලබා දෙනවා මේ නායක හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරන්න ඒ දියණියගේ දායකත්වය වශයෙන්. කොටහේනේ පදිංචි එම දියණිය තවත් දායකත්වයක් ලබා දෙනවා මේ පරිත්‍යාගය සඳහා. ඒවගේම මහබෝ මහසෑ වන්දනාව සඳහා ඔබට ඉන්න ප්‍රදේශයේ ඉඳන්ම මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න පුළුවන්. ගිනුම් මංක සම්පත් බැංකුවේ සහ මහජන බැංකුවේ දෙකක් අපි පවත්වාගෙන යනවා බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින්. සම්පත් බැංකුවේ ගිනුම් මංකය 0.72 6.4195. සම්පත් බැංකුවේ ගිනුම් මංකය බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින් නැති 0.72 6.4195. මහජන බැංකුවේ ගිනුම් මංකය 17.61.02.13.46.69. මහජන බැංකුවේ බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින් ඇති ගිනුම් මංකය 17.61.02.13.46.69. සදහවතුනි, මේ සියල් කාරණා පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට සජීවීවම අපේ කාර්ය මණ්ඩලය අමතන්නට ඔබට පුළුවන්. දුරකථන අංක මහේෂ් දල්විස් මහත්මා 0.7777-90609 0.7777-90609. කාර්යාලීය දුරකථන අංක 0.114-942-607 0.114-942-607. එවගේම 0.117-215-288 0.117-215-288 කියන දුරකථන අංක අමතා ඔබට පුළුවන් මේ පිළිබඳව විමසන්නට, වැඩිදුර විමසීම් දැනගන්නට. එච්.එම්. ලීලාවතී මහත්මිය ඌරපල ප්‍රදේශයෙන් පැමිණලා දායකත්වය ලබා දෙනවා. එවගේම ඔබට අපේ ප්‍රතිපත්ති පූජාවේ තවත් වැඩසටහන් කිහිපයකට පමණයි දායකත්වය ලබා දෙන්නට අවස්ථාව තියෙන්නේ. ඒ දහවල බුද්ධ පූජාව, උදෑසන කිරියාහාර පාත්‍ර 1008කින් සමන්විත බුද්ධ පූජාවට සඳහා කොටස් දායකත්වයන් ලබා දෙන්නට පමණයි ඔබට ඒ ප්‍රතිපත්ති පූජාවන්හි දායකත්වයේ විදිහට ලබා දෙන්නට අවස්ථාව තියෙන්නේ. ඒ පිළිබඳවත් ඉහත කී දුරකථන අංක ඇමතීමෙන් ඔබට දායකත්වය ලබා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳව විමසන්නට අවස්ථාව තියෙනවා. 0.117-215-288 කියන දුරකථන අංක විවෘතයි ඒ වෙනුවෙන්. සදහවතුනි, අෂ්ට පරිෂ්කාර 12,000ක් පමණ ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නායක හාමුදුරුවෝ මේ අටපිරිකර පූජාවන් සිද්ධ කරලා ඔබට මතක ඇති මහානීය පින්කම් සංවිධාන කර අටමස්ථාන පුදබිම කේන්ද්‍ර කරගෙන, සොළොස්මස්ථාන පුදබිම කේන්ද්‍ර කරගෙන එය සංකේතවත් කරමින් අෂ්ට පරිෂ්කාර 12,000ක පූජාවන්, ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා උතුම් බුද්ධ පූජාවන්, ධර්ම දේශනා වැඩසටහන් ආදී බොහෝමයක් වැඩසටහන් සංවිධාන කරන්න. සදහවතුනි, කාල වේලාව ඉක්ම ගොස් ඇති නිසා ඒ අතරේම පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා පොදුවේ කෙටියෙන් මේ සදැහැති සුවහසක් පිරිසට පුණ්‍යානුමෝදනා පුද කරමින්ම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නට. ඉතාම වටිනා කෘතගුණ සැලකීමේ මහා පින්කමක් අපි මේ සංවිධානය කරන්න, ඒ වගේ මේ පිනුතුන් සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවට වැඩමවා වදාළ අපේ නායක ස්වාමීන් වහන්සේට මේ උතුම් පින්කම් සිද්ධ කරගන්නට ආශිර්වාද කළා වගේ වර්තමානයේ අපිටත් අවවාද අනුශාසනා කරමින් මඟ පෙන්වීම සිද්ධ කරන මීරිගම මිනිඔළුව විද්‍යාවස පිරිවෙන විහාරාධීශවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක නම කියන්ට අවසරයි අපේ මකුලෑවේ විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර කැලණි අජිත් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. තවත් තවත් නායක ස්වාමින් වහන්සේලා සිද්ධ කරන ලෝක සාසනික කටයුතු මැනවින් සිද්ධ කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේත් මේ පින්කම දැක බලාගෙන, ඒ වගේම මේ පිනුතුන් මේ සම්බෝධි විහාරස්ථානයට පැමිණුණා වගේ
විශේෂයෙන් අපේ සාකා මධ්‍යස්ථානවලට පැමිණිලා ඒ පින්කන් සඳහා ආධාර උපකාර කරන අය අපිට ඇත්තටම පේන්නේ නැහැ. මේ පිරිස අපිට පෙනුනත් ලෝකයටම දැක ගන්න පුළුවන්කම ලැබුණත් ඒ පින්නුතුන්ද විශාල වශයෙන් ඒ සාකා මධ්‍යස්ථානවලට ඒකරාශි වෙලා පින්කමට සහසම්බන්ධ වෙනවා. ඒ පිළිබඳව ඒ පින්නුතුන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන අතරේම පින්නුතුනි අපිට අද දවසේ විශේෂයෙන්ම ඒ වගේම විශේෂයෙන්ම ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර සිද්ධ කරන වගේම අෂ්ට පරිස්කාර පූජා කරමින් ඒ වගේම කරුණුන් වහන්සේලා නිර්මාණය කිරීම සඳහා පිත්තල ඒ විදිහට පූජා කරමින් ඒ වගේම මේ ද්‍රව්‍යමය වශයෙන් ඒ විදිහට පින්කමට ආධාර වෙනවා උපකාර කරනවා වගේම ඒ වගේම මුදලිනුත් විශේෂයෙන්ම අපේ ගිණුම් අංකවලට බැර කරලා මේ පින්කමට සහසම්බන්ධ වෙන පිරිස බොහොමයි. ඉතින් ඒ හැම දිනාටම අපේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කර සිටිනවා. තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කරන්න අවශ්‍ය කරන කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. මේ පිනුතුන් පැය 24ෙම ධර්ම ශ්‍රවණය කරමින් එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව පමණක් නෙවෙයි අපේ පරලෝ ජීවිතයේ සුවපත් භාවයට පත් කරගන්න ආකාරයත් ඒ වගේ මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන ගුණධර්ම තමයි මේ හැමදෙනා මේ පෝෂණය කරගන්නේ බෞද්ධයා නාලිකා ඔස්සේ. ඒ නිසා අපේ සිත් සතන් ධර්මයෙන් පෝෂණය කරගන්නට ගුණධර්ම වලින් පෝෂණය කරගන්නට සතුටින් සන්තෝෂයෙන් ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන සියලුම ඒ විදිහට ධර්ම කොටස් බිඳෙන් බිඳ තමන්ගේ සිත්වලට එකතු කරගන්නට ඉඩහසර ලබා දුන්නු අපේ නායක ස්වාමීන් වහන්සේගේ පරලෝ ජීවිතය සුවපත් භාවයට පත්වේවා, නිදුක්ව නිරෝගීව දීර්ඝා සම්පන්න පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන අපේ නායක ස්වාමීන් වහන්සේට ලෝතුරා බුදු බව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම විශේෂයෙන් නායක ස්වාමීන් වහන්සේට ඒ විදිහේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම සඳහා 19කට අධික මහා සංඝරත්නය වැඩමවාගෙන සිද්ධ කරන මහා සංඝගත දක්ෂිණාවේදී පූජා කරන්නට අපි ඒ විදිහට සකස් කරලා තිබෙන ඖෂධීය වටිනාකමකින් යුක්ත මේ කොට්ටේ සහ ඖෂධීය මෙට්ටය අපි 19කට පූජා කරන්නට ඒ විදිහට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ පින්කම සඳහා වැඩි වැඩියෙන් පින්කමට සහ සම්බන්ධ වෙනවා දායක වෙනවා වගේම අෂ්ට පරිස්කාර 12000ක් අපි සෑරදුන් වහන්සේට පූජා කරන්නට ඒ වගේම අටමස්ථානවලටම පූජා කරන්නට අපි කල්පනා කරගෙන තියෙනවා. ඒ නිසා අෂ්ට පරිස්කාරයන් පූජා කරගන්නටත් අවස්ථාව සලසා ගන්නට හැටියටත් ඒ වගේම මේ වෙනකොට ධාතු මන්දිර නිර්මාණය වෙමින් පවතිනවා. බොහොම අලංකාර අත්‍යලංකාර විශේෂයෙන්ම ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයට නිර්මාණය වන ඒ ආකෘතිය රැගත් ඒ විදිහට නිර්මාණය වන විශේෂයෙන්ම සර්වජ ධාතුන් වහන්සේලා සමගින්ම තමයි අපි දුෂ්කර විහාරස්ථාන ලංකාවේ එක දිස්ත්‍රික්කයකට ඒ විදිහට දෙක ගානක් පූජා කරන්න කල්පනා කළා. ඒනුත් විශේෂයෙන්ම විහාරස්ථානයකට සහ අරණ්‍ය සේනාසනයකට තමයි මේ සියලු පූජාවන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ පූජාවට සහසම්බන්ධ වෙන්නටත් ආරාධනා කරමින් අපි ස්වාම කැලණි ආචාර්ය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම එදා දවසේ පින්කමට සහසම්බන්ධ වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස සමස් භාගයේ විශාල පිරිසක් සී සමාදන් වෙනවා. ප්‍රතිපත්තිමාසයෙන් සී සමාදන් වන නිසා රාත්‍රී කාලේ ඒ අය විශේෂයෙන්ම ආහාරයක් ගත්තේ නැති වුණත් පාපිපාසාවන් සංසිඳුවා ගන්නට මේ පින්නතුන්ට ගිලම්පස පූජා කරන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම සී සමාදන් නොවන පිරිසට රාත්‍රී ආහාරය වගේම ඒ වගේ උදෑසන පහන් වුණ දක්වා මේ පින්කමට ඒ විදිහට පාපිපාසාවකින් තොරව සංසිඳුවාගෙන පින්කමට සහසම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දීමට අපිට පිළිවන්කම ලැබෙන්නේ
විදිහට දන්සල් පැවැත්වීම තුළින්. එනිසා නොඑක ආකාරයේ දන්සල් පවත්වන්නට සිත් පහළ වෙන පිරිස අපිට අපේ කාර්යාලයට මතක් කළාම අපිට ඒ වෙනුවෙන් ඒ විදිහට ස්ථානයක් ඒ විදිහට වෙන් කරලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපිට සලසා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් කල්පනා සිහිපත් කර ගනිමින් මේ පින්කමට නොඑක ආකාරයෙන් සහසම්බන්ධ වුණු සිත් සතන් යොමු කරලා අතහිත නිත යොමා පින්කමට සහසම්බන්ධ වුණු සෑම සුළු දිනාටම මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ දිගාසිරි සම්පත්තියේ සැලසේවා. මේ හැමදිනාගේ මෙදිනදා ජීවිතයේ ධාර්මික කටයුතු සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. රැකී රක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම ගොවිතැන් බත් ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්මඥානෙ දියුණු පමුණු කරගන්නා වගේම සමත විදසුන් භාවනාවන්න වැඩිමින් සත්‍තිස් බෝධිපාසික ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් ආභෝධයෙන් මඟඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට මේ උතුම් පුණ්‍ය ධර්මියෝ එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබාගන්න. සදහවතුනි කාල වේලාව ඉක්ම ගොස් ඇති නිසා අපි ඉතා ඉක්මනින් වැඩසටහන නිමවටපත් කරන්නේ. අද දවසේදී මේ වැඩසටහන වෙනුවෙන් පූර්ව සාකච්ඡා වෙනුවෙන් වැඩමවා අවදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව මේ කටයුතු වෙනුවෙන් දිරිය ලබා දුන්නු හයිය ලබා දුන්නු අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වන පූජනීය මකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේ, මේරිගම විද්‍යාවාස මිලියොළුව පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක පූජනීය මකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේටද, ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද, හැලගල ධම්මෝ විට අමරාවතිය සදහම් සෙනසුනේ ගරු අනුශාසක පූජ්‍යපාද කැලණී අජිත ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේම සැලසේවායි ප්‍රාර්ථනා කරගෙන අපි කිසිඳු නින්දක් නැතිව මතක් කරන්නේ කල්පනා කරන්නේ පින්කම ගැන. අද ඉඳන් හරියටම සදහවතුනි දින 38යි තියෙන්නේ. හෙට වෙනකොට මාසයකුත් දින 7යි තියෙන්නේ. එනිසා මේ පින්කමට දායක වෙන්න සහභාගී වන්න ඔබ අද තියාම ඔබේ දිනය වෙන් කරගන්න මාර්තු මාසේ 2 සහ 3 යන දෙදින ඓතිහාසික ස්වර්ණමාලී සෑරදුන් අභියසට ලක්ෂ සංඛ්‍යාත සදැහැති ජනතාව පෙළ ගැසෙවි කියන විශ්වාසයෙන් අපි සමුගන්නේ. දුරකථන අංක දෙකක් නැවතත් මතක් කරමින් 0777790609 0114942607. එසේනම් අද දවසේදී සජීව වැඩසටහනින් සමුගන්නවා. නැවතත් මේ සජීව වැඩසටහනින් සෙනසුරාදා දවසේදී මුණ ගැසීමේ අපේක්ෂාවෙන් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?